අද අපි බලන්න යන්නේ කොහොමද සරලව අපේ තියෙන ෂොක් එකම උස්සගන්නේ. ඒ කියන්නේ ගොඩක් අය කැමති චොකට් එක උසට තියෙනවා නම් ඉතින් ඒකට ෂොක් එක මාරු කරන්න ඕනේ. අපිට පුළුවන් අපේ තියෙන ෂොක් එක මේ විදිහටම හදාගෙන හරි සරල ක්‍රමයක් තියෙන ක්‍රම දෙකක් තියෙනවා. දෙකම එකට කරන්නත් පුළුවන්. බලමු අපි කොහොමද ඒක කරන්නේ කියලා. අපේ තියෙන ෂොක් එකම අපි ඇඩ්ජස්ට් කරගන්නයි හදන්නේ. මුලින්ම අපි මෙන්න මේ කොටස තමයි බලන්න ඕනේ. මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ඔරිජිනල් ඇවිල්ලා තියෙන පෙනුම. මෙතන ඔරිජිනල් මේ ගානට තමයි එන්නේ කට්ට. පේනවා ඇති ඊට පස්සේ කට්ට එක එක වැඩි වෙනවා. 1 2 3 එහෙම තින්නේ. අන්තිමට මෙතන තමයි අපි උස් කරන්න පුළුවන් උපරිම. ඒ කියන්නේ තියෙන ෂොක් එක උපරිම උස් කරන්න පුළුවන් මෙන්න මෙතනට තමයි අපි මේ කට්ටේ දාගන්න ඕනේ. මේකට අපි කට්ටේ මාරු ගන්න ටූල් එකක් ඕනේ. මේ තියෙන ටූල් එක මේකට කියන්නේ කොක් අඬුව කියලා. මේකෙන් අපිට පුළුවන් ෂොක් එක කරකව ගන්න. මේකක් නැත්තම් ඉතින් අපිට අතින් තමයි කරකවන්න වෙන්නේ. ලොකු වේට් එකක් ගන්න වෙනවා, රෙදි කෑල්ලක් එහෙම තියලා. මේකෙන් අපිට හරියට ලේසියෙන්ම කරකව ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙන්න මේ විදියට තියන්න ඕනේ. මතක තියාගෙන අනිවාර්යයෙන් රෙදි කෑල්ලක් තියන්න, නැත්තම් ෂොක් එක ගන්නවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්න ඕනේ හින්දා මෙහෙම කරන්නේ. කට් එක එක කරකවන්න ඕනේ උඩට. අන්තිම ස්ටෙප් එක වෙනකම් අපිට ඕන ලෙවල් එකකට තියාගන්න පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත අනුව තමයි. මම මේ විදිහට අන්තිම ස්ටෙප් එකට වෙනකම්ම කරකව ගන්නවා. ඔයගොල්ලන් දැන් පේනවා ඇති උඩරිම ඉස්සිලා තියෙන්නේ අපේ ෂොක් එකෙන් අපිට දීලා තියෙන විදියට. ඒ විදියටම අපි අනිත් පැත්තත් කරකව ගන්න ඕනේ. ඒ කට්ටෙටම අපි ඒකත් ඇඩ්ජස්ට් කරගෙන බලමු. මේ තියෙන්නේ මෙහෙම පෙනුමක් තමයි එන්නේ. අපි අපිට දීලා තියෙන එක ඇඩ්ජස්ට් කරගත්තා. මීට වඩා අමතරව ඕනනම් අපිට මෙන්න මේ අයිටම් එක ගන්න වෙනවා. මේක අපිට පංචිකාවත්තෙන් තමයි ගොඩක්ම ගන්න පුළුවන් වෙන්නේ. මේකට කියන්නේ ෂොක් ඇඩැප්ටර් කියලා. මේකේ ෆොටෝ එකක් වුණත් පෙන්නුවොත් හරිම ලේසියෙන්ම ගන්න පුළුවන්. මේක ඇල්මීනියම්. මේක අපි මේක රුපියල් 450ක් විතර තමයි වුණේ. දැන් නම් ගණන් කොහොමද දන්නේ. මේක ඇල්මීනියම් වලින් තමයි හදලා තියෙන්නේ. අපි බලමු මේක හයි කරගෙන. මෙතන මං හයි කරගත්ත එක ඕගොල්ලන්ට පේනවා ඇති. මේක හයි කරද්දී අනිවාර්යයෙන්ම හරියටම තියෙන්න ඕනේ වොෂර් දාලා හෙල්ලෙන්නේ නැති වෙන්න. මේක පොඩ්ඩක් හරි ප්ලේ එකක් තිබ්බොත් අනිවාර්යයෙන්ම කඩලා යනවා. ඒක නිසා ඕගොල්ලෝ මේක හදද්දී හරියටම හයි කරගන්න. අපි බලමු හයි කරගත්තම මොන වගේ පෙනුමක් දෙන්නේ කියලා. මේ තියෙන්නේ මෙහෙම පෙනුමක් තමයි එන්නේ. ඇත්තටම ගොඩක් උසට පේනවා. මේ තියෙන ඔරිජිනල් එකයි අපි උස් කරගත්ත එකයි අතර වෙනස ඕගොල්ලන්ට පේන ඇති ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඔහොම තමයි අපේ තියෙන ෂොක් එකම අපි උස් කරලා හදාගන්නේ. ෂොක් මාරු කරන්න ඕනේ නැහැ. ඉතින් මේ විදිහට හදාගත්තම හොඳටම ඇති.